සෞෘදීනි අද නම් ඉතාම වැදගත් මාතෘකාවක් මං හිතන්නේ අපේ චැනල් එකේ කතා කරන වැදගත්ම වීඩියෝ වලින් එකක් වේ. මේ ලෝකයේ ඉතිහාසය දිහා බැලුවාම අපිට පේන දෙයක් තමයි මේ සමාජ අර්ගල වලින් පසුගාමී නායකත්වයන් ඉතිහාසය තුළ එමට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම එහෙම වෙනස් කරපු රටවල් වල ගොඩාක් අවස්ථාවල ඉතාම ප්‍රගතිශීලී සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනයන් අපි ලෝකෙත් පුරාම දැක්කා. හැබැයි ඒ වගේම කියන්න ඕනේ සෞර්ධීනි සමහර අවස්ථාවල පසුගාමී නායකත්වයන් අයින් කරායින් පස්සේ ඒ රටවල් සමහර රටවල් තියෙනවා තමුන් හිටපු තත්ත්වයටත් වඩා ඉතාම භයානක තත්ත්වයට වැටිච්ච. එහෙනම් සෞර්ධීනි අද අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ කොහොමද එක රටක් ප්‍රගතිශීලී වෙන්නේ සමාජ අර්ගලයකින් පස්සේ, ඒ වගේම තව රටක් ඒ වගේම සමාජ අර්ගලයකින් පස්සේ පසුගාමී තත්ත්වයකට පත්වෙන්නේ හිටපු තැනටත් වඩා පල්ලෙහා තත්ත්වයකට වැටෙන්නේ මොනවද, ඒ සඳහා බලපාන ආර්ථික දේශපාලන සහ සමාජීය කාරණා කියන කාරණා අතිශය වැදගත්. මොකද සෞර්ධීනි මේ මොහොතේ රටක් විදිහට මේ මාස 3 මාස 6 අවුරුද්ද ඇතුළ අපි රටක් විදිහට ගන්නා තීරණ ඉතාම වැදගත් වේවි. තව අවුරුදු 10ක් ඇතුළත අපි රටක් විදිහට කොහෙද ඉන්නේ කියන කාරණා. ඉතින් මම ආරාධනා කරනවා අය අපි ගන්නා තීරණ ඉතිහාසයේ දිහා හැරිලා බලලා සංකල්ප මත පදනම්ව ගන්න ඕනේ කියන කාරණා. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරේ. මම නිතරම හිතන දෙයක් තමයි මේ සංකල්ප මත බලගැන්වූ සමාජයේ පමණයි අපිට ඇත්තටම තිරසාර විදිහට ඉදිරියට යන්න, රටක් විදිහට සාර්ථකව ඉදිරියට යන්න තියෙන එකම ශක්තිය කියලා. ඉතින් ඒ සඳහා පුංචි දායකත්වයක් තමයි දෙන්න උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරමු ඒ සමාජ පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය දායකත්වයන් දෙන්න. සෞර්ධීනි මේ 2015 වසරේ සෙප්තැම්බර් 2 වෙනිදා කියලා කියන්නේ මේ ග්වාතමාලාව කියන මධ්‍යන ඇමරිකානු රටේ හරිම ලස්සන රටක්. ඒ රටේ මිනිසුන්ට ඉතාම වැදගත් දවසක්. මොකද 2012 ඉඳලා 2015 වෙනකන් ඒ රට පාලනය කර ෆෙරස් මොලීන කියලා බොහොම මේ දරදඬු හස්තයකින් ඒ රට පාලනය කරපු ජනාධිපතිවරේ. හැබැයි මෙතුම බොහොම මේ කරප්ට්, ඒ කියන්නේ දූෂිතයි. පසුව තමයි මේ ගරුදෙනු සියල්ල අවුනේ, හඬපට අයින් වුණා. ඊට පස්සේ මේ ඉන්වෙස්ටිගේෂන් එකකින් හම්බුණා මෙයා මේ ජනාධිපතිකමේ ඉන්න අතරෙම මහා විශාල දූෂිත මේ ගනුදෙනු රාශියකට සම්බන්ධ වෙලක් තියෙනවා කියලා. ඉතින් මිනිස්සු මේක දැනගත්තා. මිනිස්සු ගොඩාක් පාරට ආවා මේකට විරුද්ධ මෙයාව අයින් වෙන්න කියලා. නමුත් මේ ජනාධිපතිතුමා ඉතින් එකපාර අයින් වුණා. මුලින්ම එයාගේ මේ වයිස් ප්‍රෙසිඩෙන්ට් අයින් කරන්න හැදුවා. ඊට පස්සේ එයාගේ ඇමතිවරු අයින් කරා. එයා අයින් වෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් පසු කාලින මේ සෙප්තැම්බර් 2 වෙනිදා මේ රටේ මිනිස්සු මේ ජනාධිපතිතුමාව එයාගේ මේකෙන් අයින් කළා දැම්මා. අයින් කරා විතරක් නෙමෙයි, ඇත්තටම මේ ජනාධිපතිතුමා නඩු ඇහුවා. නඩු අහලා ඇත්තටම මේ චෝදනා ඔප්පු වෙච්ච හින්දා එයා හිරේටත් දැම්මා. අදටත් පෙරස් මොලිනා ඉන්නේ හිරේ. ඉතර 2015 සෙප්තැම්බර් 2 වෙනිදා ග්වාතමාලාව කියන රටට වැදගත් දවසක්. ඒ වගේම තමයි මේ 2011 මාසේ අවුරුද්දේ පෙබරවාරි 2 වෙනිදා ඊජිප්තුව කියන රටට හරිම වැදගත් දවසක්. මොකද අවුරුදු 28ක් තිස්සේ රට මේ පාලනය කරේ හොස්නි මුබාරක්. ආලා තේනවනේ, හරි ප්‍රසිද්ධ නමක්. හොස්නි මුබාරක් කියන ජනාධිපතිතුමා අවුරුදු 28ක් තිස්සේ එතුමා ඒකාධිපතිවරනේ ඒ රට පාලනය කරා. ඉතින් මිනිස්සු නිතරම කියපු දෙයක් තමයි මේ කරප්ෂන් කියන එක. ඒ වගේම රට සංවර්ධනය අතින් බොහොම හිමින් තමයි වැඩ කටයුතු සිද්ධ වුණේ. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අයිතින් ගොඩාක් අයට මේ වෙලා තිබුණා. ඉතින් 2011 වසරේ අරාබි වසන්තය ආපු දවස්වල මිනිස්සු දවස් 18ක් තිස්සේ පාරට ඇවිල්ලා කඳවුරු බැඳගෙන මුළු අගනුවරටම ඇවිල්ලා කයිරෝ අගනුවර සම්පූර්ණ අත්පත් කරගෙන කොහොම හරි ඉතින් ඒ ජනාධිපතිතුමාටත් හොස්නි මුබාරක් ජනාධිපතිතුමාටත් අවසානයේ රිසයින් වෙලා එයාගේ තනතුරෙන් අයින් වෙන්න සිදු වුණා. 2011 වසරේ පෙබරවාරි 2 වෙනිදා හරි වැදගත් දවසක්. ඒ වගේම සෞර්ධීනි 2022 අවුරුද්දේ ජූලයි මාස 9 වෙනිදා කියලා කියන්නේ ලංකාවගේ රට හරිය වැදගත් දවසක්. මොකද මේ ඉතිහාසයේ අපි කවදාවත් දැකලා නැති දෙයක් සිද්ධ වුණා. ඒක තමයි අපි දන්නවා ප්‍රජාතන්ත්‍ර ඡන්දයකින් අති බහුතරයක් ලබාගත් ජනාධිපතිතුමෙක් මාස ගණනාවක් තිබුණු සමාජ අර්ගලයක ප්‍රතිඵලයක් විදිහට එතුමාට තනතුරෙන් අයින් වෙන්න සිදු වුණා. එහෙම අයින් වෙනවා කියලා ප්‍රකාශයට පත් කරපු දිනේ. ඉතින් සමහර අය කැමති, සමහර අය අකමැති. අපි ඒක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. නමුත් සිද්ධිය සිදු වුණා. සෞර්ධීනි මෙන්න මේ අරගලය තුළ මේ සිද්ධ වූ සමාජ පරිවර්තනයේ සමාජ මේ ඉල්ලීම තුළ ප්‍රධාන කාරණා තුනක් ගැබ් වෙලා තියෙනවා කියලා හිතනවා.
පළවෙනි කාරණාව තමයි මිනිස්සු බොහෝ දෙනෙක් කිව්වා මේ මේ කරප්ෂන් එහෙම නැත්නම් අපි කියන මේ දූෂණයට එරෙහිව දූෂණේ විවිධ වර්ග තියෙනවා. දැන් අපි ඔය කියන මේ සල්ලි හොරකම් කිරීම නෙමෙයි දූෂණය කියන්නේ. මම මේක ගැන පස්සේ කතා කරලා තියෙනවා කලින්. දූෂණයට මේ දූෂණය කියන සංකල්පයට දූෂණයට විරුද්ධව ලොකු ජනතා මතයක් තිබුණා. ඒක තමයි එක වර්ණගීමක් මේ කටයුතු තමයි. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි රටේ ආර්ථිකය පිළිබඳ රටේ ආර්ථිකයේ නියම ආකාරයට මේ හැසිරුවේ නැහැ කියන මතේ මේ ජනමතය තුළ ගොඩාක් ගැබ් වෙලා තිබුණා. තුන්වෙනි කාරණාව තමයි මිනිසුන්ගේ අවස්ථා පිළිබඳ ප්‍රශ්නේ. අන්සර්ටනිටි කියන්නේ අවිනිශ්චිතභාවයේ අවස්ථා රැකියාව පිළිබඳ අවිනිශ්චිතභාවයේ පිළිබඳ වරණැගීමක් මේ වරණැගීම් තුනක් මේ සමාජ මේ අරගලයේ නැගිටීම තුළ තිබුණා කියලා හිතන්න පුළුවන්. එහෙනම් සෞරදීන්නේ අපිට ලස්සන වැඩක් කරන්න පුළුවන්. ඒක තමයි අපි අර කතා කරපුවා රටවල් දෙකක් ගැන කතා කරන්නේ ගුවාතමාලාව සහ ඊජිප්තුව. මේ සමාජ අරගලයේ දින්නයින් පස්සේ ඒ රටේ මිනිස්සු ඒ කියන්නේ ජනාධිපතිතුමාව අයින් කරායින් පස්සේ ඒ රටවල් වල මේ කියපු මේ වර නැගීම් වල හැසිරීම දිහා අපි බලමු. කොහොමද ඒ කටයුත්ත සිද්ධ වුණේ කියලා. ආර්ථිකය ගැන බලමු අපි මේ ගුවාතමාලාවකින් රටේ බලන්න. මේ ආර්ථිකය 2015 වසරේ සමාජ අරගලයේ සිදු වුණාට ඒ රටේ per capita GDP එකට ඒක දැනිලවත් නැති තරම් පුංචි drop එකක් තියෙන 2015 න් පස්සේ වේගය අතින් ගත්තාම නමුත් දිගින් දිගටම ආර්ථික සංවර්ධනයේ per capita GDP අතින් ඒගොල්ල වැඩි වෙලා තියෙනවා. දැන් බලන්න ආර්ථික සංවර්ධන වේගයත් එහෙමයි. සාමාන්‍ය තුන්වෙනි කාර්තුවේ මේ කාරණාව සිද්ධ වුණු කාලේ පුංචි drop එකක් තියෙනවා. නමුත් ඊට පස්සේ ඒක මොකද මේ ලොකු ජන ප්‍රමාණයක් මේ ඉස්සරහට ආවා. සමාජයේ ක්‍රියාකාරම් සාමාන්‍ය ක්‍රියාකාරකම් අතර වෙලා තිබුණ පුංචි drop එකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන තියෙනවා. හැබැයි ඊජිප්තුවේ තියෙන සෞර්ධියනි ඒක සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. බලන්න per capita GDP එක 2011 න් පස්සේ එක දිගට අවුරුදු 5ක් වගේ යනකම් එක දිගටම ෆ්ලැට් වෙනස් වෙලා නැහැ. කියන්නේ ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම නැතිල වෙලා වගේ. කියන්නේ ඒක හොඳටම පේනවා ඔයගලන්ට මේ growth එක බැලුවාම. ඒ කියන්නේ සංවර්ධන වේගය බලන්න. මේ ආර්ථික දැන් 2011 තමයි මේ කටයුත්ත අරගලයේ සිද්ධ වුණේ. බලන්න මේක මයිනස් යනවා. ඊට පස්සේ ලොකු ස්ට්‍රගල් එකක්. ලොකු වෑයමක් ගන්නවා මේ රට එම් කා නමුත් අවුරුදු 5ක් 6ක් වගේ යනකම් මේ රටේ කිසිම ආර්ථික සංවර්ධන වෙනසක් කරන්න ජනතාව ගොඩාක් ඉල්ලපු දෙයක්. ආර්ථිකයේ හොස්නි මුබාරක් ආර්ථිකයේ මේ හැදුව වැරදි ඒ කටයුතු කරා වැරදි කියන සමාජ ඉල්ලීමක් වුණත් ඒ පරිවර්තනයෙන් පස්සේ සමාජය තුළ ඒක සිද්ධ වුණේ නැහැ. දැන් ඒ කතා කරේ ආර්ථිකය ගැන. නමුත් විරකියාව කියන එක එහෙම නැත්තම් මේ ආර්ථික අවස්ථා කියන එක ලොකු වර්ණගීමක් නේ අරගලේ. දැන් බලන්න මේ තින්නේ ගුවාතමාලාව කියන රටේ බලන්න 2015 වසරේ ඒ රටේ තියෙන youth unemployment එක කොච්චර වේගෙන් අඩු වුණාද කියන එක. ඒතර සමාජයේ ලොකු කතාවක් තිබුණා මේ මිනිස්සුන්ට අවස්ථා තියෙන්න ඕනි කියලා. පාලකයා වෙනස් වුණා. නමුත් ඒ වගේම ඒ පාලකයා වෙනස් වුණායින් පස්සේ ඒ රටේ ඇත්තටම ප්‍රතිපත්ති තුළින් ඒ ක්‍රියාත්මක වීම සිද්ධ වුණා. ඊට පස්සේ කොරෝනා හින්දා නැවත වැඩි වුණා. ඒක වෙනම කාරණාවක්. නමුත් අර ඒ සාමාන්‍ය තත්ත්වය යටතේ එන්න unemployment rate එක අඩු වෙලා ගියා. ඊජිප්තුවේ තත්ත්වය කොහොමද? බලන්න 2011 වසරේ මේ සිදුවුණු සමාජ අරගලයේ මේ සිදුවුණු වෙනස් වීමත් එක්ක මේ මොකද වුනේ? එක පාරම තිබුණාටත් වඩා unemployment rate එක වැඩි වුණා. හරි. ඒක එහෙම වැඩි වුණා විතරක් නෙමෙයි ඒ විදිහට ඉතාම වැඩි මට්ටමක අවුරුදු ගාණක්ම එක දිගට තිබුණා සෞර්ධීනේ. එහෙනම් එකම වෙනස දූෂණයට එරීව අවස්ථාවලට එරීව ආර්ථිකයේ තියෙන ප්‍රශ්නවලට එරීව මිනිස්සු නැගිට්ටා. ජනාධිපතිවරු මාරු කරා. එක රටක් එක පැත්තකට යනකොට තව රටක් තව පැත්තකට ගියා. එහෙනම් වැදගත්ම කාරණාව ඇයි එහෙම වෙන්නේ කියන දේ තේරුම් ගන්න. සෞර්ධයෙන් මෙන්න මේකයි ඒ වෙනසට හේතුව මම පැහැදිලි කරලා දෙන්නම්. 2015 වසරේ ගුවාතමාලාවෙන් පෙරස් මොලීනා අයින් වෙනකොට එයාගේ දුරකාලේ අවසන් වෙලා තිබුණේ නැහැ. ඒ රටේ හිටපු පාලකයන්ට හැකියාව තිබුණ ඕනේ තරම් ඒ ජනමතය ගැන මොකක් හරි කතාවක් කියලා මේ අන්තර්වාර පාලනයක් හරි මොකක් හරි ඕම් පාලනයක් අටවගෙන ඉදිරියට යන්න. හැබැයි ඒගොල්ලෝ එහෙම කරේ නැහැ. ඒගොල්ලෝ තීරුම් ගත්තා ජනමතය වෙනස් වෙලා තියෙන්නේ. ඒගොල්ල තීරණය කරා වහ වහ ඡන්දයකට යන්න ඕනේ කියලා. 2015 වසරෙම ඡන්දයකට ගියා. ඒ ඡන්දෙන් මොරාලෙස් කියලා ජනාධිපතිතුමෙක් පත් වුණා. ඉතින් එතුමා කියපු දෙයක් තමයි විශේෂයෙන්ම දූෂණය පිටු දකින්න ඕනේ. ඒ වගේම මේ පෝෂණය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් එතුමා ගොඩක් වැඩ කරා. ඉතින් ওই විදිහට මේ ඒ ජනාධිපතිතුමා අයින් වුණාන් පස්සේ පෙරස් මොලීනා අයින් වුණු වහාම තවත් ජනාධිපති කෙනෙක් පත් වෙලා ජනතා මතේ උරගා බලල ජනාධිපති කෙනෙක් පත් වෙලා
වහාම ස්ථයි තත්ත්වකට රට ආව. එතුමාට දූෂණ මේ දෙවනි මොරාලෙස්ටත් මොරාලෙස් ජනාධිපතිතුමාට දූෂණ චෝදනා තිබුණ නැතුව නෙවෙයි. එතුමාටත් තිබුණ පසුකාලින දූෂණ චෝදනා මිනිස්සුත් පාරට ආවා. නමුත් එක දෙයක් සෞද්ධනි ස්ථාවරත්වය ගොඩනගන්න එතුමාට හැකියාව ලැබුණ. 2019 වසරේ නැවතත් තවත් ජනාධිපති කෙනෙක් පත් වුණා. ඉතින් දිගින් දිගටම අද ග්වාතමාලාව කියලා කිතන්නේ කියන්නේ සෞර්ධනි මධ්‍යම ඇමරිකාව ඉතාම ප්‍රගතිශීලී රටක්. වේගෙන් ආර්ථිකය වර්ධනය වෙන ඉතාම ඉහළ මට්ටමක් ලොකු බලාපොරොත්තු රසක් තියෙන රටක් බවට පත් වුණා. 2015 වසරේ ඒක හිතාගන්නවත් හැකියාවක් තිබුණ ඒ රටට. හැබැයි සෞර්ධනි ඊජිප්තුවේ මේ කතාව සිද්ධ වුණේ සම්පූර්ණ වෙනස් විදිහට. දැන් මම කිව්වනේ අපේ හොස්නි මුබාරක් අයින් වුණා කියලා ජනාධිපතිතුමා අයින් වුණු ගමන් ඒ රටේ පාලකයේ තීරණය කළේ අපි දන්නවා ජනතා මතේ. ඒකින්ද මේ ජනතා මතේ නියෝජනය කරන විදිහට අපේ මේ හමුදාවේ මේ නිලධාරීන්ගෙන් සැදුම්ල කමිටුවක් අපි මේකට පත් කරමු. සුප්‍රීම් කවුන්සිල් ඔෆ් ආර්මඩ් ෆෝසස් කියලා. 2011 මේ හොස්නි මුබාරක් අයින් වුණායින් පස්සේ ඒගොල්ලෝ එහෙම ආර්මඩ් ෆෝස් එකට කවුන්සිල් එකට දුන්න බලය රටේ. දැන් අවුරුද්දක් ගියෙත් නෑ මිනිස්සු ආයෙ නැගිටලා ආව. මොකද්ද මේ අපි ඉල්ලුවේ මේක නෙමේ, අපිට මේ හමුදා මේ කවුන්සිල් එකක් අපිට එපා, අපිට දෙන්න ඡන්දයක් කියලා. ඊට පස්සේ 2012 වසරේ ඒ රටට ආයෙ ඡන්දයක් දෙන්න සිද්ධ වුණා. ඡන්දෙන් ආව මොහොමඩ් මෝසි කියලා එක්කෙනෙක්. මොහොමඩ් මෝසි තමයි ජනාධිපතිතුමා. හැබැයි එතුමාට වැඩි කල් ඉන්න හම්බුනේ නැහැ. මොකද අර කලින් තිබුණ අර හමුදා කවුන්සිල් එකකින් බලය ලබාගත්තු කට්ටිය ආයේ මේ අරගල කරන්න පටන් ගත්තා. උද්ඝෝෂණ මහා විශාල උද්ඝෝෂණ 2012 වසරේ. ඊට පස්සේ මොකද වුනේ, මේ උද්ඝෝෂණ අතරම 2013 වසරේ සුප්‍රීම් කවුන්සිල් ඔෆ් ආර්මඩ් ෆෝසස් වලින් පදනම් වෙච්ච කට්ටියක් හමුදා කුමන්ත්‍රණයේ මෝසිව පලවා හැරි 2013 වසරේ ඒගොල්ලෝ බලය ගත්තා. 13 එහෙම බලය ගත්තාන් පස්සේ ඊළඟට අර මෝසික කණ්ඩායම ඇවිල්ලා මොකද කරන්නේ, ආයෙ අරගල කරන මහා විශාල ගැටු. මිනිස්සු මරා ගන්නවා, මිනි මරා ගත මිනිස්සු මැරුණා, මහා දීපල විනාශ වුණා. ඉතින් රජයේ ස්ථාවරත්වය නැත්තටම නැති වෙලා ගියා. ඊට පස්සේ 2013 වසරේ නැවත ඡන්දෙකට ගියා. ඡන්දෙකට ගිහිල්ලා කොහොම හරි අර සුප්‍රීම් කවුන්සිල් ඔෆ් ආර්මඩ් ෆෝසස් වලින් නැගිලා ආපු චරිතයකට තමයි ජනාධිපතිත්වය ලැබුණේ. අවුරුදු 5ක් විතර සෞර්ධේනි මේ රටේ ආර්ථිකයේ එකම මට්ටමේ. මොකද දේශපාලන අස්ථාවරත්වය, මොකද එකම කාරණාව ජනතා මතය නිරූපණය වන පාලන තන්ත්‍රයක් ගොඩනගන්න ඒ රටේ මිනිස්සු කල්පනා කරේ. හරියම වැදගත්. එහෙනම් සෞර්ධේනි වැදගත් ඉතාම මූලික සංකල්පයක් තියෙනවා මේ දේශපාලනය තුළ, ආර්ථිකය තුළ. දේශපාලන ස්ථාවරත්වයකින් තොරව රටවල් ගොඩනගන්න බෑ කියන කාරණාව නැවත නැවත මතු කරන අවස්ථාවක් තමයි මේ ග්වාතමාලාවේ උදාහරණයත් ඊජිප්තුවේ උදාහරණය. හැමදාම වගේ වැදගත්ම කාරණාව අවසානයේ තියාගත්තා. කොහොමද සෞර්ධේනි රටක ස්ථාවරත්වය ගොඩනගන්නේ? පාලකයන්ට කාර්යවයක් තියෙනවා, පුරවැසියන්ට කාර්යවයක් තියෙනවා. පාලකයන්ගේ කාර්යවේ මුලින්ම පැහැදිලි කරන්න. මේ දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නම් තියෙන්නේ. මූලිකම සංකල්පය තමයි රටේ ජනතා මතයේ පාලන තන්ත්‍රයේ මගින් පිළිඹුබු වෙන්න ඕනේ මූලිකම දේ. ඒතර පාලකයන්ගේ ස්වභාවය, පාලකයන්ගේ තියෙන වගකීම තමයි අලුත් පාලන තන්ත්‍රයකට යන්නත් බැරි නම්. එහෙනම් ඒ ජනතා මතයේ නිරූපණය වන ආකාරයේ ස්වරූපයේ පාලනය ගේන්න දැන් ඉන්න කණ්ඩායම තුලින් හෝ ඒ ස්වරූපයට අනුරූපව පාලනකයක් පත් කර ගැනීම. ඒතර ජනතා මතයේ මේ ජනතා මතයේ නිරූපණය නොවන පාලනයක් තියෙන තාක්කල් ස්ථාවරත්වයක් නෑ සෞර්ධේනි. අංක 1. අංක 2, ජනතාව අවශ්‍ය කරන යම්කිසි දූෂණයේ පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙන දේවල් ගැන කතා කරලා තියෙනවා. එහෙනම් ස්ථාවරත්වයේ අදි ඉතාම වැදගත් කාරණාවක් තමයි විශ්වාසය ගොඩනැගීම. කොහොමද විශ්වාසය ගොඩනගන්නේ? මිනිස්සු කියනවා නම් මේ කාරණා තියෙනවා, මේ වගේ චෝදනා තියෙනවා නම් ඒ චෝදනා පිළිබඳ නියමිත ඉතාම මේ පිරිසුදු පැහැදිලි ගවේෂණයන් කිරීම අතිශය වැදගත් සහ ඒවට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාවලි ගැනීම අතිශය වැදගත්. ඒ වගේම පාලකයන්ට තියෙන තව වගකීමක් තමයි මේ ස්ථාවරත්වයේ ඉතාම වැදගත් කොටසක් තමයි සෞර්ධේනි ආර්ථිකය උද්දමනය කියන එක. ලෝක ඉතිහාසයේ නැවත නැවත පෙන්වා දුන් පරිදි
රටවල් ඉතාම අස්ථාවරත්වයට පත් කරනවා. ආර්ථික ප්‍රතිපත්ති නිවැරදිව නිවැරදි අවස්ථාවේ හැසිරීම මගින් රටක උද්ධමනය පාලනය කිරීමත්, ඒ මගින් අවස්ථා ඇති කිරීමත්, ආර්ථිකයේ සාමාන්‍ය පරිදි කටයුතු කිරීමත් පාලකයන්ට ගොඩනැගෙන පාලකයන් මත තියෙන වගකීම් තුන මොනවද? අංක 1 ජනතා මතය නිරූපණය කරන පාලනයක් ගොඩනැගීම. අංක 2 දූෂණ චෝදනා පිළිබඳ තියෙන චෝදනා පිළිබඳ නිවැරදි මේ ගවේෂණයන් තුළින් ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම. ආර්ථිකයේ නැවත සවිබල්ව ගැන්වීම සහ උද්ධමනය පාලනය කිරීම. හරීම වැදගත්. තාම වැදගත් සෞර්ධනි. ඒ ඇවිල්ලා පාලකයන්ගේ කාර්යභාරය. සෞර්ධනි වැදගත්ම දේ ඒක නෙමෙයි. පුරවැසියාගේ කාර්යය. පුරවැසියා කියන කෙනා හරීම වැදගත් රටක මේ ස්ථාවරත්වය ගොඩනැගීම. සෞර්ධීනි කොහොමද පුරවැසියා සමාජයක ස්ථාවරත්වය ගොඩනගන්නේ? සමාජයේ පුරවැසියා ස්ථාවරත්වය ගොඩනගන්නේ සමාජ බලයන් ඒ පුරවැසියන් තුළින් නිවැරදිව හැසිරීම තුළින්. සෞර්ධීනි මම සමාජ බලයන් ගැන කලින් කතා කරා. සමාජ බලයන් වර්ග ප්‍රධාන 6ක් තියෙනවා. මේකෙන් 3ක් මූලිකයි. තුනක් ඇවිල්ලා සාමාන්‍ය ඉහළ මට්ටමේ සමාජ බල. සෞර්ධේනි ජනතාවක් විදියට ඉතාම මූලික සමාජ බලවලට නම් ඒගොල්ලෝ මේ ෆේව කරන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගොඩාක් මූලිකත්වයේ දෙන්නේ ඒ රටේ ස්ථාවරත්වයේ නෑ. මොනවාද සෞර්ධේනි මූලික සමාජ බල? ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාව මූලික සමාජ බලය. මිනිස්සුන්ට තුවක්කුව පෙන්නලා මිනිස්සුන්ගේ වැඩ ගන්න පුළුවන්. එතකොට සෞර්ධේනි ජනතාව විදියට යම් කුමන ආකාරයක හෝ ප්‍රචණ්ඩත්වයකට අතවනනවා නම් දේපොළ විනාශ කිරීමක්, යම්කිසි මිනිසුන්ට හානි කිරීමක්, ජීවිත තර්ජනය කිරීමක් කියන තැනකට යම්කිසි ජනතාව මතින් අභිලාෂයක් තියෙනවා නම් සෞර්ධින්නි මතක තියාගන්න මේ බලයේ ස්වභාවය තමයි බලය පාවිච්චි කරන්න ඒ බලවත් බව වැඩි වෙනවා. ඒතර යම්කිසි කෙනෙක්ගේ දේපොළ හානි කරන්න ජනතාව යම්කිසි ප්‍රමාණයක් හෝ කැමැත්තෙන් තියෙනවා නම් තීරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඒ බලය ඒක වැඩි වෙලා මොකද වෙන්නේ අනිත් දවසේ තමුන් වෙත මේක එන්න පුළුවන් කියන කාරණා. ඒ වගේම සෞර්ධින තව වැදගත් කාරණාවක් තමයි ප්‍රචණ්ඩත්වයේ ලීගලයිස් ෆෝම් එක නීත්‍යානුකූල ස්වභාවය තමයි රාජ්‍යයක මේ අපි කියන මිලිටරි බලය කියන එක. ඕනෑම ශිෂ්ට සම්පන්න රටක මිලිටරි බලය පාවිච්චි වෙන්නේ යම්කිසි සීමාවන් මත. එතකොට හදිසි නීතිය යටතේ අපිට මිලිටරි බලය යොදන්න පුළුවන් ජන සමූහයේ පාලනය කරන්න, රටේ ක්‍රියාකාරීත්වය ගෙනියන්න. නමුත් ඒක නැතුව ඒක පාලනය කරන්න ගියොත් මතක තියාගන්න ඉතිහාසයේ නැවත නැවත පෙන්වා දී තියෙන පරිදි බලයක් භාවිතා කරන්න ඒ බලය ශක්තිමත්ව වැඩෙනවා. එතකොට ඉතිහාසයේ ගොඩාක් උදාහරණ තියෙනවා සෞර්ධීනි එලෙස මේ යාමනයකින් තොරව මිලිටරි බලය භාවිතා කිරීමේ අනිටු විපාක. ඒක ගැන කල්පනා කරන්න ඕනේ. පළවෙනි බලය ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාව. දෙවෙනි බලය තමයි මුදල්වල බලය. සෞර්ධේනි මේ මුදලට ලොකු හැකියාවක් තියෙනවා සමාජ බලයක් විදිහට මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න. ඒතොර මේක අනිසි ආකාරයට ඉදිරිපත් කිරීම. කළු කඩය කියන්නේ අනිසි ආකාරයකට මුදලේ බලය දේශපාලනිකව හැසිරෙන ආකාරය. ඒ වගේම අපි කියන විවිධ ඔය කියන අපි උන්ඩියාල ඔය ආකාරය කියන්නේ අනිසි ආකාරයකට බලය හැසිරෙන ආකාරය. ඒවට අපි සහයෝගය දෙනවා නම් සෞර්ධීනි පුරවැසියන් විදියට අපි මොකද කරන්නේ? නීත්‍යානුකූලව රාජ්‍ය ක්‍රියාව සිදු කිරීමේ හැකියාව නැති කළා දා. ඒක ගැන හිතන්න ඕනේ. පුරවැසියන් විදියට කළු කඩය, උන්ඩියාලය වගේ අනීතික ක්‍රමවලට මුදලේ බලය හැසිරෙන එක නවත්තන්න ඕනේ. අතිශය වැදගත් දෙවෙනි කාරණාව. මේ මූලික සමාජ බලයක් තමයි තව එකක් අපි කියනවා සමාජ ප්‍රතිමාන. මේ සමාජයේ කාලෙන් කාලට විවිධ මතමාන ප්‍රතිමානයන් ගොඩනැගෙනවා. මේක හොඳයි, මේක නරකයි, මේ ජාතිය හොඳයි, මේ ජාතිය වැරදි, මේ ක්‍රමය මේ පාලකයා මත අපි මේක ගොඩනගන්න ඕනේ, මේ පාලකයා නම් වැඩක්ම නැහැ. විවිධ ප්‍රතිමාන සහ අදහස් වෙනස් සෞර්ධන. ඒක තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ අපිට. ඒක මූලික මට්ටමෙන්ම කියලා දෙන්න බෑනේ. ඒතර විවිධ සමාජ මුහුණවරවල් එනවා නම් සෞර්ධින් තේරුම් ගන්න ඒ සමාජ මුහුණවර පසුගාමී නම් නැවත දෙපාරක් කල්පනා කරන්න. මොකද ඒ ප්‍රතිමානයන් තුලින් ඉතාම භයානක අතුරු විපාක ගේන්න පුළුවන්. ප්‍රචණ්ඩත්වයේ පිටු දකින්න, අනීතික මුදල මගේ ඇතිවන සමාජ බලය පිටු දකින්න, වැරදි සමාජ ප්‍රතිමානයන් පිටු දකින්න. ඒ වෙනුවට සෞර්ධේනි මේ ප්‍රතිපත්තිය මත මේ ප්‍රධාන බල ශ්‍රේෂ්ඨ බල ගැන කියන්නේ
අපි කියන රාජ්‍ය ක්‍රියාව කියන එක සමාජ බලය ප්‍රතිපත්තියට තැන දෙන්න. මිනිස්සුන්ට නෙවෙයි. ප්‍රතිව එක මිනිහට කරන්න පුළුවන් පොඩි දෙයයි. ප්‍රතිපත්තියකින් මුළු රටක් යම්කිසි දිශාවකට ගමන් කරෝ. ප්‍රතිපත්තියට දැන දෙන්න. මිනිස්සුන්ගේ අදහස් ඒක එක බලයක්. අදහස් කියන්නේ තව බලයක්. මේ ප්‍රගතිශීලී අදහස් මේ රට පුරා සමාජගත කරන්න. නිදහස ගැන කතා කරන්න. නිදහස අපි කොහොමද වගකීමක් විදිහට ඉටු කරන්නේ කියන දේ ගැනත් කතා කරන්න. අදහස් කියන්නේ සමාජ බලය. ඉහළ සමාජ බලය ඒකට මුල්තැන දෙන්න. මිනිස්සු එකතු කරන්න. අනිත් එක තමයි power of numbers කියන එක. ඉහළ සමාජ බලය. මිනිස්සු එකතු කරන්න සෞර්ධේනි සමාජයේ ඉදිරියට ගෙනියන්න. ගොවිතැනට මේ ආර්ථිකය නැවත හසුරවන්න ආර්ථිකයට සහයෝගය දෙන්න මිනිස්සු එකතු කරන්න. මූලික සමාජ බල පිටු දකින්න ඉහළ සමාජ බලවලට අවස්ථාව ලබා දෙන්න සෞර්ධේනි. ඒක තමයි පුරවැසියාගේ වගකීම ශ්‍රේෂ්ඨ වූ සමාජයක් ගොඩනගන්න. ඉතාම සරල දෙයක් අද කතා කරේ. කාලීන යමක් මගේ අදහස කියන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මට ඔගලන්ට හිතෙනවා නම් මේකෙන් යමක් ගන්න තියෙනවා කියලා ඒක ඔගොල්ලෝ ලබා ගත්තා නම් ඒක මට සතුට. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසත් කියන්නේ ඒ අදහස් වෙන අයටත් අදහසක් වේවි. ප්‍රගතිශීලී දේවල් කියන්නේ නිකන් අපිට වැඩක් නැහැ මේ අරකයි මේකයි අතීතේ අපිට වැඩක් නැහැ. ඉස්සරහට ගමන් කරමු. ඉස්සරහ දිහා බලාගත සමාජයක් බවට පත් වමු. ඔයගොල්ලන්ගේ අදහසත් කියන්නේ. ඉතින් අද වීඩියෝ එක උපමනයි. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේකත් සමග සම්බන්ධ වුණාට.